අද දිනයේදී අප මා රාජෝත්තමයන් වහන්සේගේ මාලිගාවට සම්ප්‍රාප්ත වන්නේ කවුද කියලා මගේ යාළුවන්ට මම මේ කියන්නයි හදන්නේ. මගේ යාළුවෝ දන්නවද ඉන්නේ කවුද කියලා? නෑ අද වෙන්නත් හදන්නේ ආන්දරේගේ කතාවක්. මගේ යාළුවෝ දන්නවනේ ඉතින් ආන්දරේ කියන්නේ කවුද? කවටේ කියලා. ඒක තමයි රජගෙදර කවටයා කවුද? ආන්දරේ. එහෙනම් ආන්දරේ කිරි කාපු ඇටි දන්නවද? නෑනේ. එහෙනම් ටයි ටයි මාව පෙන්නන්න හදන්නේ ආන්දරේ කොහොමද රජගෙදරට ගිහිල්ලා කිරි කෑවේ කියලා බලලමෙමු. මේ යන කරන්නේ ටයි ටයි මාමා එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්නයි. විසුන් වහන්සේ විසුන් වහන්සේ මේ විසුන් වහන්සේ අද දවසකවත් මං කතා කරනකොට විසුන් වහන්සේ සැපත් ඉන්නෙම නෑනේ. ඉවසාව අදාරණු මැනවි. හැමදාම කියනවා රාජලීලාවේ සැපත් වෙන එක ඉන්ට කියලා. රාජලීලාවේ? ඔව්. මම සැපත් වෙන ලීලාවක් තියෙනවනේ. ඒක තමයි නෝ රාජලීලාව. මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ මගේ රජකම මට බාර දෙන්න. ඇයි නැද්ද? ආස හිතෙනවනේ මගේ රජකම ගන්න. මේවා මේ සුළු බඩු රාජකාරී නෙමෙයි. ඕ අනේ මට නම් එපා නිකන් දුන්නත් රාජකම්. ඕයි මොකෝ උදේ ඉඳන් හවස වෙනකම් මිනිසුන්ගේ දුක් ගැන විලියහගෙන ඉන්න මට බෑ. විසුන් වහන්සේ ජනතාවගේ ප්‍රශ්න. ඕ ජනතාව අපිට ප්‍රශ්න දෙනවා අපි ඒවට විසඳුම් දෙනවා. හදිස්සියේ හෝ විසඳුම් අපි නොදුන්නත් තවත් ප්‍රශ්න. ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ තියා මගේ ප්‍රශ්න වලටවත් විසඳුම් හොයාගන්න බැරුව මම මේලත් වෙන්නේ. මේ විසුන් වහන්සේට කියන්ට ඔය මේ අපි මේ මගේ අමති මණ්ඩලෙත් සමගම මම ඔය වැව අපේ වැව හදලා දුන්නා. ඔව් වැව හදලා ඊට පස්සේ ජනතාව කිව්වා මේ සොරවුවත් හදලා දෙන්න කියලා. සොරවුවත් හදලා දුන්නා. ඔව් ඉතින් ඊට පස්සේ මේ කුඹුරත් පිරිසකර කරලා දෙන්න කිව්වා. ඒකත් කරා. ඔව් ඊට පස්සේ මගෙන් වතුර ඉල්ලුවා. ඉතින් දුන්නද? නෑ වැස්සනේ. වැස්සනේ. විසුන් වහන්සේ මම මේ විසුන් වහන්සේට කතා කරේ මේ අද දවසකවත්. අද දවස මේ බිනර මාසේ 3 වෙනි සිකුරාදා. එහෙමද? ඇයි මොකක් හරි විශේෂ දවසක් වද්ද? විසුන් වහන්සේට කියන්ට අද තමයි අන්දරේව පරාද කරන දවස. නේම කොමේ? අන්දරේව පරද්දන්න නැතුව හීනෙන් තමයි. හීනෙන් හරි පරාද කරනවනේ. මගේ මේ නුවණේ මම ආදරේව පරාද කරනවා. මේ රාජතුමාට වඩා නම් අන්දරේට හොඳ නුවණක් තියෙනවා. මේ කාරි නෑ. ඕන්න දැන් අපේ රාජපුරුෂයන් අතේ මේ අන්දරේට පණිවිඩයක් ආවන්න. මං එන්ට කිව්වයි කියලා. පණිවිඩයක් කියවන්න දෙයක් නෑ. උදෑසනින්ම අන්දරේ රජවාසලට ආවා. නෑ. මම කිව්වාර උද්‍යානයේ තියෙන මේ අඹ ගහවට මේ වැඩලා දින අඹ ටික උලන්න කියලා. Ane iti andere tasay no yamba kan. Mata say yamba kan. Iti me andere etika sale kiyalawa karawai. Aha. Ehina dang hingi andere iti ette kiyanda bu. Ane oy amma tika okkoma talena podi wenna do tiyanno ne. Midon wahanse kiyana. Natta natta ow ow. Paswan dahasakata Devan Wahanse. Karine. Oh, Karine. Me. Bisun Wahanse. Apatika tiba. Me. Andare. Rajatumani. Me. Andare na daw wedat. Rajakariyak ema tiyenawada? Oh, mata ithin rajakari nan ematai. Amaligawe rajaka me rajatuma pawanna rajakari. Kiyanna rajatuma kiyanne. Me Andere, Atumani, Matika Yanda Bojanagari. Bojanagari? Oh? Oh, come on, Nighty. Bojanagari. Ah, me. Would they come at the Diva Bojanated? Would they are rated? Diva Bojanate and Diva Bojanate. May Pirisakana Karaban? මක්කද මේ රජතුමනි මේ මාව එක්ක යන්නේ මේ මේ රජතුමන්ට අද අnderට විශේෂ සංග්‍රහයක් කරන්න ඕනිලෝ what ඒ කියන්නේ මේ විශේෂ සංග්‍රහය විශේෂ දිවා භෝජනය මං වෙනුවේ අnderේ වෙනුවෙන් ඔව් අපේ ඕක තමයි ඉතින් කියන්නේ අපේ හාමිනේට තේරෙන දේ මේ අපේ රජතුමාටයි විසුණු වහන්සේටයි තේරෙනවා කියලා ඈ අම්මෝ රාජකීය දිවා භෝජනයක් කියන්නේ ඉතින් ඈ ඔව් මැවිලා පේනවා මේ අදට අපි ගොහින් එමුද ආයේ රසට ඇතිනේ ඔව් අපි දිවා භෝජනය ගන්න ඉස්සෙල්ලා අපි මේ හතර ආකාරයේ නිරීක්ෂණය කළෙමුනේ ආ යා මේ විසුණු වහන්සේ මේ රජතුමා මොකද එක පාරටම මට මේ දිවා භෝජනයකට සූදානම් කරන්නේ මේ රජතුමා අnderට කෙසේ වෙතත් රජතුමා නම් අද දිවා භෝජනය අපූර්වට ගනි මාත් මේ බලාගෙන ඉන්නේ අද මොකද වෙන්නේ කියලා තමයි මේ මන්ද රජතුමා කියන්නේ නැහැ විසුණු වහන්සේ කියන්නේ මොකක් හරි මෙතන තියෙනවා මං කිව්ව දෙයක් වැරදිලා නන්න බලමුකෝ බලමුකෝ අnderේ මම රජතුමනි ඕ අnderේ කෑමොල පුස්බෝ නම් එනවා දැන් නම් ඔන්න ඈ එනවා තෝ අනේ ඉතින් අපේ රජතුමාට ගොඩාක් ඉතින් බොහෝමයක් ඉතින් පින් අපේ රජතුමාට මේ මං වෙනුවෙන් දිවා භෝජනයක් ලෑස්ති කරපු එකට කාරිනේ රජතුමනි අnderේ රජතුමනි අපි අnderේ රාජලීලාවෙන් රජතුමනි අnderේ ඔන්න දිවා භෝජනේ නම් සූදානම් මං කිව්වේ සුවඳින් දැන් ලෑස්ති ඇති කියලා මේ යයි රජතුමනි යා රජතුමනි අnderේ ඔන්න යාළුවනේ ටයි ටයි මාමාගේ කතාවේ මුල ටික පෙන්නලා ඉවරයි. දැන් හදන්නේ කතාවේ ඉතුරු ටිකට යන්න කලින් මොකක් කරන්නද? පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා යමු. Raja gedara andere kiri kapu andere dem balanne andere tai tai mama ge katandare onne yaluwone break එකෙන් පස්සේ අපි ආව කතාවේ ඉතුරු ටික බලන්න කැමති නේද රැන්දිලා ඉන්නේ එහෙනම් කතාවේ ඉතුරු ටික බලන්න මට වෙන්නේ රජතුමා එනවා වගේ අන්දරේ ඔය කාලා ඉවරද? නෑ නෑ තව චූට්ටක් තියෙනවා තව චූට්ටක්. ඔය තව කන්න තව කන්න. ඔය බෙදාගෙනත් නෑනේ හරියට අන්දරේ. මේ අපෝ රජතුමනි දැන් නම් මට මේ හුස්ම ගන්නවත් බැරි ගන්න කාලා තියෙන්නේ ඔන්න. කාලා ආවරද අන්දරේ? අපෝ ආවරදත් අහනවා රජතුමනි. හොඳට සප්පායකුණ හොඳටම තවනම් ඉතින් බඩට මේ බත් ඇටයක් දානවා තිඩක් නෑ බඩට බත් ඇටයක්වත් දාන්න ඉඩ නෑ 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 ඉඩක් නෑ ඉඩක් නෑ මොකද අම්මෝ අර වෑංජන ටික පුදුම රසක් එහෙම තමයි රාජභෝජන ඒකනේ ඉතින් රජතුමනේ අපේ ගෙවල් වල ඕම නෑනේ ඉතින් රාජභෝජන වගේ දුම රස. මේ විසුණුනාන්සේ ඔය මේ අර ගෙනාපු කිතුල් පැණි මුලයි කිරිහට්ටියයි ඕන් ඔයෙන් තිබ්බනම් මේ සූදානම් කරලා තියෙන රජතුමනේ. මා සැපත් වෙන්නම්. මේ රජතුමනි මේ මම මේ ආහාර ලබා ගත්තට මේ අතුරු පස තාම ලබා ගත්තේ නෑ මම ඉක්මනට එන්න විසුණුහන්සේ අනේ බලන්න එපෑ අර අනුභව කරගෙන යනවා අන්දරේ අර කිරි හට්ටිය කනවද? ඕ එක හුස්මට කනවා. මම විසුණුහන්සේට කිව්වා නේද? අද මම අන්දරේව පරාජය කරනවායි කියලා. මේ කිරි කන එකයි අන්දරේ පෙරදෙන එකයි අතර සම්බන්ධය මොකද්ද රජතුමනි? බලන් ඉන්නකෝ අනේ පව් අපෝ විසුණුහන්ස පුදුම රසක් මේ මීකිරි එකයි මේ කිතුල් වැලි අපේ අද අලුත් මේවා මේ රජතුමාටයි විසුණුහන්සටයි ගොඩාක් පිං සිද්ධ වෙන්න ඕන කාරිනේ මේ අන්දරේ මට කලින් කිව්වා නේද ඕන් ඔය බඩ ඇතුළට බත් ඇටයක්වත් දාගන්න ඉඩ නෑ කියලා. ඔව් ඔව් රඳුනේ. එහෙනම් කොහොමද ආන් අර පැණි මුලයි ආන් අර කිරිහට්ටියයි දෙකම ඉවර කරේ? කොහොමද? කිව්වේ ඕන් ඔය බඩට බත් ඇටයක්වත් දාගන්න නැහැයි කියලා. අනේ රජතුමනි, දැන් ඉතින් කිරිහට්ටිය ඉවර කරාන ඔය මොනවටද ඔයගෙන කතා? මේක රාජ උදහසට ලක් වීමක්. මට මුසාබස් කියලා කිරිහට්ටියයි කිතුල් පැණි මුලයි දෙකම ඉවර කරා. රජතුමනි කණ්ඩ දීලා ඔහොම කෑ ගන්නවද මං අහන්නේ විසුණුහන්සේ දන්නේ රාජ්‍ය නීති හරිය මම නිකමට හිතුණා මෙහෙම කන්න දෙද්දි රජතුමාගේ මොකක් හරි උපරැට්ටියක් කියලා දැන් රජතුමා මොකද කරන්න හදන්නේ දඩු කඩේ ගහනවා අපෝයි දඩු කඩේ නැතුව රාජ්‍ය උදහසට ලක් වීම දඩුවල් ලැබිය හැකි වරදකි රජතුමනි. ඔව්. මම වැරද්ද බාරගන්නේ නැත. ඒ මොකෝ? දැන් රජතුමා මට කෑමත් සප්පායම් වෙන්න දීලා කිරි දීලා මං ඉතින් හොඳට සප්පායම් වුණා. ඔව්. ඉතින් ඒකට හේතුව තමයි රජතුමනි දැන් මේ මං කියන්න හදන්නේ. ඔන්න. අර අතන පේනවා නේද කුටිය. ඔව් ඔව්. දැන් රජතුමාට තියෙන්නේ ඒ කුටියට මේ ඉන්න සේවකයෝ ටික ඔක්කොම ඇතුල් කරන්න. ඇතුල් කරන්නකො. ඔය සේවකයෝ ඔක්කොම අර කුටිය දෙසට ගියා නම් ඔය කට්ටිය දෙන්න ඔය කට්ටිය දෙන්න. අර කුටිය. මෙතන මෙතන. අර කට්ටිය බිරිනවා හරියට. තව. මේ රතුනි අර හරි ඉද ඔන්න ඔහෙන් ඔය හරි දැන් කර පොඩි කලව කට්ටිය දැන් ඔන්න පිළිලා ඉවරයි දැන් මොකද අර කරන්නේ ඔය සේවකයන්ට තව වැඩ තියෙනවා මේ ඉන්න විසුණුහාස මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ දැන් ඉතින් රජතුමා ගිහිල්ලා අන්නර කුටිය මැදින් එහා පැත්තේ බිත්තිය පොඩ්ඩක් අල්ලලා එන්න අන්දරේ ඔය කුටියේ ඉඩ නැහැ. හරි. මං කොහොමද අන්දරේ ඔය ඔච්චර සේවකයන් පිරිසක් ඉන්න තැනකට යන්නේ? රජතුමා ඉන්න. අපේ රජතුමා සැපත්තන වගයි. මට නම් තේරෙන්නේ නැහැ අන්දරේ මේ මොනවාද කරන්න හදන්නේ කියලා. විසුන් වාසේ බලන් ඉන්නකො. අච්චර සේවකයෝ පිරිසක් නැද්ද? රජතුමාට සපත් වෙන්න පුළුවන්. අර ඉඩ දෙන්නේ. දැක්කනේ දර. අර කට්ටිය දෙපැත්තට එන රජතුමා අන්න බිත්තිය ඇල්ලුවා අර. දැක්කනේ. අර කට්ටිය මෙහෙම වකුටු වෙලා ඉන්නේ වකුටු වෙලා. රජතුමාන ඉතින් මේ අය උනාට එච්චර පිරිසක් කොහොමද ඉඩ දුන්නේ? අද අන්දරේ පරාදයි. මං ගොහින් බිත්ති අල්ලලා ආවේ. අන්දරේ නෙමෙයි පරාද රජතුමනි. රජතුමයි පරාද. ඒ මොකෝයි? දැන් මෙච්චර මේ ජනකායක් ඉද්දී රජතුමාට එහා බිත්තිය අල්ලන්න යන්න ඉඩ දුන්නානේ. ඔව්. ඒ වගේ තමයි මගේ බඩත්. කොච්චර බත් කාලා තිබ්බත් කිරි පැණියනවා කිව්වහම දෙපත්තට වෙලා පොඩ්ඩක් ඉඩ දුන්නා. ඉඩ දීලා. පුදුම රසක් කිරි පැණි. මේ මං ගොයින් එන්නන් රජතුමනි විසවුන්නාන්ත හොඳයි ආයේදී සංග්‍රහයක් දෙනවා නම් කලින් දැනුවත් කරන්න ඕනේ කාරි නෑ රජතුමනි මොකද උනේ මං කිව්වා ඔහොම වෙයි කියලා. රජතුමනි අන්දරේ එක තරග කරන්න හිතුවා මදියෝ. කවදා හරි මං පරාජය කරන්ටම්කෝ. මම යනවා යන්නේ. අන්දරේ කියන්නේ කවටේ කුණාට ගොඩාක් බුද්ධිමත් කෙනෙක්. දැක්ක නේද? රජතුමාව රවට්ටපු හැටි. රජතුමා හැදුවේ නම් අන්දරේව පරද්දන්න. හැබැයි ඉතින් විසුන් වහන්සේ කලින්ම කිව්වා අන්දරේව නම් මේ රවට්ටන්න හදන්න එපා කියලා. මොකද අන්දරේ කවදාවත් රවට්ටන්න බෑනේ. හැබැයි ඉතින් මෙදා පාරත් රජතුමා පැරදුනා. මගේ යාළුවෝ දන්නවනේ අන්දරේගේ කතා ගොඩාක් අපි පෙන්නුවා. මේ කතා වලින් ලස්සන කතාවත්තම අද පෙන්ුවෙත් මගේ යාලු අද කතාවේ කැමති තැන් තියෙනවනම් ලස්සන්ට රංග පාලා නටලා චිත්‍ර ඇඳලා ටයිටයි මාමට එවන්න පුළුවන්. ටයිටයි මාම බලාගෙනන්නවා ආසාාවෙන් ඒවා බලන්න. මත කැතුව ටයිටයි මාම කියලා ටයිප් කරන්නත් ඕනේ. මගේ යාළුවෝ ගොඩාක් කියවලා තිබ්බා. ටයි ටයි මම ඒවා ගොඩාක් ආසාවෙන් බැලුවා. ඉතින් ඊළඟ දවසෙත් ලස්සන කතාවක් ටයි ටයි මම අරගෙන එන්නම්. මේ දේ මතක් කරන්න ඕනේ. බ්‍රහස්පතින්දායි සිකුරාදායි ටයි ටයි මම අලුත් කතා කියන ඔව් ඔව් මගේ යාළුවෝ දන්නවා. එතකොට බලන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් බ්‍රහස්පතින්දායි සිකුරාදායි අපි ඒවා පෙන්නනවා සෙනසුරාදායි ඉරිදායි නැවතත්. බලන්න ඕනේ. එහෙනම් ටයි ටයි මම ගිහින් එන්නම්. ටාටා.